ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා අලුත් මාසයක් පටන් ගත්තා පස්වෙනි මාසේ ආරම්භ වුණා පොඩ්ඩක් බලනවා පස්වෙනි මාසේද හත්වෙනි මාසේද පරණ රෝම කැලෙන්ඩරය අනුව මේ පස්වෙනි මාසය ඊට පස්සේ ජුලියස් සීසර්ගේ කාලයෙන් පස්සේ තමයි මේ මාසෙට ජූලි කියන නම යෙදෙන්නේ සහ හත්වෙනි මාසය බවට පත් වෙන්නේ මේ හත්වෙනි මාසය ජුලි මාසය පළවෙනි දවස්ක් ආරම්භ වෙලා තියෙනවා අලුත් දවසක් අලුත් මාසයක් සහ අලුත් ජීවිතයක් සඳහා ඔබට ආශිර්වාද කරනවා දැන් අදින් පස්සේ ලෝකය වේගෙන් කරකුණොත් ඒකත් ප්‍රශ්නයක් ලෝකය හිමින් කරකුණොත් ඒකත් ප්‍රශ්නයක් මොකද චන්දිට තියෙන්නේ දින 35යි ඊයේ මැතිවරණ කොමිස්සියේ සභාපතිතුමා කිව්වා ලෝකේ වේගෙන් කරකුණොත් ඒකත් චන්දේට බලපානවා ලෝකෙ හිමින් කරකුණොත් ඒකත් චන්දේට බලපානවා ඒ නිසා ඊයේ වගේම ඊයේ වේගෙන්ම අද ඉඳලත් ලෝකෙ කරකේ කියන බලාපොරොත්තු ඇතුව සූදානම් අපි ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාතෙක් ඉන්නවා ආයුබෝවන් ප්‍රසාද් ආයුබෝවන් අද මොකද මේ අවුරුද්ද භාගයක් ඉවරයි අවුරුද්ද භාගයක් ඉවරයි අවුරුද්ද භාගය ඇතුළත මොනවද සිද්ධ කළේ මොනවද කරේ සහ කරන්න ලැබිච්ච දේවල් වල ප්‍රතිඵල ඉස්සරහා කාලෙදී අපි භුක්ති විඳිමු මේ සමහර දේවල් පුවත්පත් වල තියෙන පුවත් අද සිරස්සල විදිහට වාර්තා කරන දේවල් දිහා බැලුවම එක පැත්තකින් හිතෙනවා ස්වාධීන රූපවාහිනී ITN එකේ කෝමියෝ ටෙලිනාට්‍යමද මේ අපි වාර්තා කරන්නේ කියලා අනෙක් පැත්තෙන් ගත්තහම මේ මේ ඔබට අද අහන්න ලැබෙන කතා බොහොමයක් ටෙලිනාට්‍යයක් චිත්‍රපටියක් වගේ අපි වාර්තා කරන්න ලෑස්සි මෞබිම ප්‍රධාන පුවත වන්නේ ගෝඨාභය අත්අඩංගුවට ගන්න කියා චම්පික බලපෑම් කළා අරලියගහ මැදුරට අපිව ගෙන්නලා රනිල්ලා චන්ද්‍රිකාල චම්පිකල ප්‍රශ්න කළා හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් ජනාධිපති කොමසමේදී හෙලිකරයි කියලා පහන් විජේසේකර වාර්තා කර සිටිනවා මේක කූඹියෝ ටෙලිනාට්‍යයේ පිටපතෙන් උපුටා ගන්නව නෙවෙයි අද මෞබිම පුවත්පතෙන් උපුටා ගන්නෙ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරු පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී තමන් අසලට පැමිණි හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇවෙන්ගාඩ් නදුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තියෙනවන් නම් ඔහු අත්අඩංගුවට ගන්නයි පැවසූ බව හිටපු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත් මහත්මයා දේශපාලන පරිගණක පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා පසුගිය රජයේ සමයේ විභාග වූ නඩු සමාලෝචනය කිරීමට අදාළව සාකච්ඡාවක් පැවැත්විලා තිබෙනවා ඒ අනුව මේ සාකච්ඡාවට කවුද ඇවිත් තිබෙන්නේ මේ සාකච්ඡාවට ඇවිත් තිබෙනවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි පැවැත්වුනේ අර්ජුන් මහේන්ද්‍රනුත් මගේ ඉස්සරහ වාඩි වෙලා හිටියා කියලා සාක්ෂි දීපු සුහද ගම්ලත් මහත්මයා කියනවා අතිරේක සොලිස්ටර් ජෙනරාල් රොහන් තබේසූරිය මහත්මයාගේ හරස් ප්‍රශ්න ඇසීම් හමුවේ තමයි ඔහු ඒ බව කිව්වේ ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තුළු දේශපාලනඥයන් රැසක් මැදි කරගෙන නිලධාරීන් ගෙනල්ල නඩුවල තත්ත්වය මොකද්ද කියලා ප්‍රශ්න ඇහුවා කොහෙන් හොයාගත්ත ක්‍රියාපටිපාටියක්ද කියලා මම දන්නේ නැහැ එක අවස්ථාවක ඇමතිවරයෙකු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් වසන්ත නවරත් බණ්ඩාර මහත්මයාගෙන් ඇහුවා මේ නඩුව ගැන ඔබේ මතය මොකක්ද කියලා මේ වගේ සාපරාදී අපරාධයක් කරලා මෙවැනි මිනිස්සු නිදල්ලේ ඉන්න හැරි අවස්ථාවක් මේ වගේ නඩුවක් මං ජීවිතේට දැකලා නැති බව ඔහු කිව්වා ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂ නිශාංක සේනාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා ඔවුන් කිව්වා එවිට මං කිව්වා ඒකට එකඟ වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ප්‍රතිපාදන අනුව බලන්න ගිනි අවි ආඥා පනත යටතේ නඩුවක් පවත්වාගෙන යන කරුණු නැති බව මා පැවසුවා ඊට පස්සේ මේ උදවියට ටිකක් තරහ ගියපු බව තමයි සඳහන් කර සිටින්නේ සුහද ගම්ලත් මහත්මයා කොමුණත් මේ සාක්ෂි ලබා දීමේදී මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා ප්‍රකාශ කරේ මේ කොමිෂන් සභාව පත් කළ අධිකාරී පත්‍රයේ ප්‍රකාරව රාජ්‍ය නිලධාරීක නොවන අයෙකුගෙන් පැමිණිල්ලක් බාරගෙන විමර්ශනය කිරීමට කොමිෂන් සභාවට බලයක් නැති බව. ඒ කියන්නේ මේ ඉදිරිපත් කරපු චෝදනාවලට එහෙම නැත්නම් මේ ඉදිරි සාක්ෂිකරුවා ඉදිරිපත් කරපු අදහස්වලට අනුර කුමාර දිසානායක මහත්මයාගේ නීතිඥයා ප්‍රශ්න කරේ නැහැ. ඒ පිළිබඳ ඔහුට තර්කයක් තිබුණ නැහැ. හැබැයි ඔහු ප්‍රශ්න කරේ කොමිසමේ අධිකාරී බලය පිළිබඳව සුහද ගම්ලත් මහත්මයා නිශ්ශංක සේනාධිපති හට පිටරට යෑමට එක්තරා නිලධාරියෙකු අවසර දී ඇති බවත් නිලධාරියාගේ සේවය අත්හිටිය යුතු බවත් සාකච්ඡා මේසෙට අතින් ගසමින් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පැවසූ බව සුහද ගම්ලත් මහතා සාක්ෂි දෙමින් සටහන් කර සිටියා කියලා සනාහන කර සිටිනවා ඒකයි මං කියන්නේ මේක හරියට නිකන් ටෙලිනාට්‍යක තිර පිටපතක් වගේ කියලා හැබැයි ඇයි අපි මේ කාරණාව ඉදිරිපත් කළේ එක පැත්තකින් ගත්තහම
වෙන්ගාඩ්නරු අනිත් පැත්තෙන් ගත්තාම ජනාධිපති තීක්ෂ විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව එහෙම ආණ්ඩුවේ මේ කියපු කට්ටුවම උපදෙස් දුන්නා. එතකොට ත්‍රස්තවාදී මර්ධනය කරපු එහෙම නැත්නම් ප්‍රභාකරන්ව මර්ධනය කරපු පුද්ගලයාව ත්‍රස්තවාදීක් විදියට අත්අඩංගුවට ගන්න කොහොමද නීතියෙන් ඉඩක් දෙන්නේ? එහෙම කළොත් රටට මොකක්ද ඇති වෙන තත්ත්වය? ඒ නිසා තමන් ඒ අවස්ථාවේදී අධිකරණ මැතිවරයා විදියට විරුද්ධ වෙච්ච බව විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා. එතකොට අනිත් කාරණාව තමයි මේකේ අපි අවධාරණය කරන්නේ ගෝඨාභය අත්අඩංගුවට ගන්න කියා චම්පික බලපෑම් කළා කියන කාරණාවේදී සුහද ගම්ලත් මහත්මයා කියනවා මීට කලින් මෙහෙම වෙලත් නැහැ ඉදිරියේදී වෙන්න දෙන්නත් එපා. අපිත් අවධාරණය කරන්නේ මීට කලින් මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉදිරියේදී මේවා මෙහෙම වෙන්න දෙන්න එපා. ඒකයි අපිට කියන්න තියෙන කාරණාව. ඔබ සුහද ගම්ලත් මහත්මයා කියන්නේ මේ කියන්නේ නීසේස්ත්‍රේ ඉන ජේස්ත්‍රික්. එතකොට ඔහු වගේ කෙනෙකුගේ මේ සාක්ෂිය ඉතාමත් වැදගත් ප්‍රබලයි. निशंक सेनाधिपति महात्मा के साक्षी तरह वेदगत है कि अति प्रकाश कर निशंक सेनाधिपति महात्मा की कारण तमें सुहद गमनाथ महात्मा किया हिता बरपतल मेक मंगता मे अने हितना यहा पालने नलुही मे क्रमयाक्त मेक की मेवा अरली मंदिर मेहमा गिना साका निर्धारण दरी बलपैम कर दूर साधारण मेरे पूर्वदर्शक नोवेवाख्या प्रार्थना करें ඒ කාලේ හිටපු පොලිස්පති ඔබට මතකද දිනුෂ පොයි ජයසුන්දර මහත්මයා කිව්වා මේ අර නීතිය නවනවයි කියලා කිව්වනේ මේ කනේ වැලි ගෑවෙන ගන්නට නවනවයි කිව්වනේ එතකොට නීතිය නවන්න පුළුවන් වාතාවරණය තමයි මේ සකස් කරන්න. ඒක මම කියන්නේ මේකේ තියෙන බරපතලකම. ඒ වගේ අපි දැක්ක දැන් මෙතෙන්ට ඇවිලි හිටියා විවිධ පාර්ශ්ව දර්ජුන මහේන්ද්‍ර මහත්මත් ඇවිලි හිටියා. මොකද දැන් ඔහු චූදේ කළා දැන් ලෝකෙම කොහෙද ඔහු ඉන්නේ කියලා හොයනවා. දැන් ඔහුත් ඇවිල්ලා උපදේශ ලබා දෙන ඉඳලා තියෙන මෙතන ෆොටෝක වාඩි වෙලා. ඉතින් මම හිතන්නේ මේක ඉතාමත් කනගාටුයි තත්ත්වයක්. මම හිතන්නේ මේ ගැන නීතිය ක්‍රියාත්මක කරලා අදාළ අයට දඬුවම් දෙන්න ඕන. ඒ වගේම දැන් මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මාධ්‍යයට යෑම වළක්වන්න කියලත් ඇතමුන් මැතිවරණ කොමිෂමේ ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ මේ වෙන කරුණු වලට සමහරට රිදෙන පිරිසක් ඉන්නවා. නමුත් ජනාධිපති කොමිෂන් සභාවක වාර්තා කොහොමද මාධ්‍යයට යවන එක වළක්වන්න බැහැ. මොකද ඒක ජනතාවගේ අයිතියක්. තොරතුරු දෙන කෙනෙක් මේ අයිතිය ගැන කතා කරපු සමහරුන් එහෙම කතා කරන එක වැරදි. ඒ නිසා මම හිතන්නේ මේ ගැන තවදුරටත් තොරතුරු වාර්තා කිරීම ඉදිරියට සිදු වේවි. ඔව් නේද? ඒ කියන්නේ මේ මලිත්ත ගැහුවාම ඇයි චංචලා අඬන්නේ නේද? ඒකත් ලොකු ප්‍රශ්නයක්. කොහොමුණත් අපි අවධාරණය කරන්න කැමති සුහද ගම්ලත් මහත්මය කියන කතාව මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව කැඳවීමේ ප්‍රවණතාවක් තිබුණා. මීට කලින් එහෙම වුණේ නැහැ. මීට පස්සේ වෙන්න ඕනෙත් නැහැ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයන් ඉන්න තැන් වලට කැඳවන්න ඕනේ නැහැ. නඩු ගැන වෙන්නේ මොනවද කියලා අහන්න. මේක මේ වගේ ප්‍රවෘත්ති ආය අවුරුදු ගානකින් පස්සේ අපිට අහන්න නොලැබේවා. ඊළඟ චිත්‍රපටියේ තමයි එහෙම නැත්නම් ඊළඟ ටෙලිනාට්‍යය තමයි අරුණ පුවත්පති අපි ප්‍රධාන සිරස්සලෙන් පටන් ගනිමු. කට්ටිපන්න පොලිස් පරීක්ෂක සොයා මෙහෙයුම් වාර්තා කර සිටින තිස්ස රවීන්ද්‍ර පෙරේරා නාකොටි කුඩුජාවාරම සම්බන්ධයෙන් තමයි මේ පුවත වාර්තා කරන්නේ. බලන්න මේකේ වාර්තා වෙන කාරණාව, ඒ කියන්නේ මේකත් චිත්‍රපටියක් වගේ. ඒ අනුව මේ සඳහන් වෙන කාරණාව පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ කවුද මේ කට්ටිපන්න පොලිස් පරීක්ෂකවරයා? දැනට විමර්ශන වලට අනුව කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට ගැනීමට මුල්ුණේ මෙන්න මේ කට්ටිපරණ පොලිස් මද්දරව විනාශකාරංශී නාකොටික්කගේ පොලිස් පරීක්ෂකවරයා. දවස් 5ක් තිස්සේ ඔහු රාජකාරියට වාර්තා කළා නැහැ. ඉන්න තැනක් තාම හොයාගන්නත් බෑ. දැන් මේ පුද්ගලයා තමයි මීට කලින් පොඩි මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. මේ පොලිස් පරීක්ෂකවරයා මහභාගදී කුඩු කිලෝ 225ක් කැල්ලූ බවට පවසමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වනවා. මෙහෙයුමට අවශ්‍ය කුඩු සොයා ට්‍රෝලරයක් කුලියටගෙන මුහුදට ගිය කණ්ඩායම මෙහෙයූ බව හොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ මාධ්‍ය හමුවේ ගෙනල්ලා මේ අපේ කැමරාව ඉස්සරහා ගෙනල්ලා මෙන්න අත්අඩංගුවට ගත්ත කුඩු කිලෝ 250 කියලා පෙන්නුවේ තමන්ම ට්‍රෝලර් එකක් අරගෙන මහ මුහුදට ගිහිල්ලා කුලියට අරගෙන ට්‍රෝලර් එක මුහුදට ගිහිල්ලා මින් මත්කුඩු ටික අරගෙන ඇවිල්ලා මේ කණ්ඩායම මොකද කරලා තියෙන්නේ? මේ කුඩු තොගේ වෙනම බෝට්ටු දෙකක රැගෙනවිත් ඉන් කිලෝ 90 99ක් ඩුබායිහි සිටින මාකඳුරේ මදුෂ්ගේ කුඩු ජාවාර මතටපත් අතටගත් ගිහාන් ෆොන්සේකාට. මාකඳුරේ මදුෂ් ඇතුළේනේ ඉන්නේ. හැබැයි ඩුබායි වල ඉන්න ගිහාන් ෆොන්සේකාට කැමිලස් නැමැති බන්ධනාගාරගත තවත් ජාවාරමකරු කුමාරකෙන් විකුණා ඇතැයි හෙළි වී ඇත. මින් කුඩු කිලෝ 40ක් විකුණා ඇත්තේ පැනගොස් සිටින පොලිස් පරීක්ෂක යටතේ වූ කණ්ඩායමක් බව හෙළි වී ඇත.
මේ කුඩුතොගය සහල් මළුවට අසුරා කොස්ගොඩ තාරකගේ කුඩුතොගයක් ඇල්ලූ බව කියමින් මේ පොලිස් පරීක්ෂකවරයා මාධ්‍යට අසත්‍ය තොරතුරු දුන් බව දැන් හෙළි වී තිබෙනවා. මෙතෙක් කල පොලිස් මධ්‍යවනාශ කාර්යංශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත් මහත්මයාත් මේ අතරේ පොලිස් සුබසාධනංශයට මාරු කළා තිබෙනවා. මැතිඳුනුසේ දැන් ඇත්තටම අපි ඊයේ කිව්වා දැන් මේක දෙමළ සහ හින්දි චිත්‍රපටියක් වගේ කියලා. දැන් ඔබත් කිව්වා දැන් ටෙලිනාට්‍යයක් වගේ වෙන්නත් පුළුවන් කියලා. දැන් ඒතකොට දැන් මේ පුජ්‍යලයා බැහැම ටෝලර යාත්‍රාවේ නිතරම යනවා නම් මහමුදල ගිය මේ මත්කුඩු ජාරු සම්බන්ධ නම් දැන් තෝ දින පහක් අතුරුදහන් නම් අපිට සැක කරන්න බැරිද ඔහු දැන් තමත් ටොලර යාත්‍රාවකින්ම විදේශගත වෙලා ඇති කියලා. ඔව් සමහර විට එහෙමත් වෙන්න පුළුවන්. කොමුණත් අද දින ලංකාදීප පුවත්පත සහ මෞබිම් පුවත්පතත් මුල් පිටුවේ මේ කාරණාව සඳහන් කරනවා. මෞබිම කියන්නේ මුල් පිටුවේ නාකොටික් 4 දෙනා කුඩු බිදු වාහන 10ක් අහුවේ අතුරුදන් නාකොටික් පරීක්ෂණ දිගටම කියලා චාමර අමරසූරිය වාර්තා කර සිටින්නේ. අතුරුදන් වූ නාකොටික් IPCA දිගට පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව දැනට පොලිස් අත්අඩංගුවේ පසු වන පොලිස් සැරවරයෙකු සහ ඒ කියන්නේ පොලිස් සැරවරයන් දෙදෙනෙකු භාවිත කළ අධිසුකෝභෝගී වෑන් රථ දෙකක් කරන්දිනී ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. මේ අතර හෙරුන් ජාවාරමට අදාළ උපයෝගී කරගත් ජීප් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර රථයක්, ලොරි රථයක්, ත්‍රිරෝද රථයක්, යතුරු පෙදියක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අවස්ථා කිහිපයකදී සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා, හොයාගෙන තිබෙනවා. පොලිස් මද්‍රවනාශ කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති බවත් සඳහන් කර තිබෙනවා. ඒ වගේම අද ලංකාදීපයත් ප්‍රධාන පූත හැටියට වාර්තා කරන්නේ නාකොටි කුඩු හොරකමේ මහමොලකරු අල්ලන්න පරීක්ෂණ කියලා. මහමොලකරු කියලා කිව්වේ මේ පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව. දැන් ඒ එක්කම අපි මේ 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 පුවත් සම්පින්දණයකට යන්න කලින් අද තවත් පුවත් කිහිපයක් වාර්තා කරන ලංකාදීපයට අවධානය යොමු කරමු. ලංකාදීපයේ කියනවා පිටිපණ ගිනි අපි 12 ඇල්ලීමට පෙර එතන තිබූ තවත් හතක් පන්නල කියලා. ඊයේත් අපි මේක කිව්වා. බූස්සහිරගෙදර ජෑම් කිරිමින් කොස්ගොඩ තාරකගේ පණිවිඩ නැවතිලා තියෙනවා. ඉන්දිකා රාමනායක වාර්තා කර සිටින්නේ. දැන් මේ පනාගොඩ කඳවුරාසන්නේ තමයි මේ ආයුධ ගබඩාව තියෙනවා කියලා කියන්නේ. එතකොට කොහොමද මේක සිද්ධ වුනේ? මේවා බුද්ධ්‍යංශ දැනගෙන හිටියේ නැද්ද? කොස්ගොඩ සුජීගේ ගගන කල්ලියේ නොඇල්ලු අවිරසක් RPG ඇතයි තොරතුරු කියලා ලංකාදීපයට ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කර සිටිනවා. කොස්ගොඩ සුජීගේ ගෝලය තමයි ගගන. කොහොමනත් අද අරුණ පුවත්පතත් වාර්තා කර සිටියා ගගන අත්අඩංගුවට ගැනීම, ඒ කියන්නේ ගගනගේ ගෝලියු ටිකක් අත්අඩංගුවට ගත්ත බව. ඒකත් අද අරුණ පුවත්පතෙන් අපිට වාර්තා කර සිටින්නට පුළුවන්. අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට ගගනගේ ගෝලයන් 3ක් STF දැලේ. හේමන්ත ලීනපතිට වාර්තා කරන්නේ එක් විත්තිකරුවෙකු ගගන නැමැත්තාගේ අධිකරණ කටයුතු සහ මුදල් ගණදෙන සිදු කළ අයෙක්. අධිකරණ කටයුතු සහ මුදල් ගණදෙනු අනෙක් සැකකරුවන් දෙදා යුද හමුදාවේ බුද්ධ්‍යංශයේ සහ සාමාන්‍ය රාජකාරී සිදු කළ පලාගොස් සිටින අය බවද අනාවරණය වී ඇත. ඒ කියන්නේ අධිකරණ කටයුතුයි මුදල් කටයුතුයි. ඒ කියන්නේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වගේ ඔව් කටයුතු කරලා තියෙනවා. හොඳයි. දැන් මේකත් එක්කම ආරක්ෂක ලේකම්තුමා කියන මෙන්න මේ ප්‍රකාශය බලන්න. ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණවර්ධන මහත්මයා කතා කළා. ඒක මාධ්‍යිනු ඔබ දකින්න ඇති. අද අරුණ පුවත්පත කියනවා පාතාලය හා කුඩුගෙන ඉල්ලු වාර්තා ප්‍රමාදයි. මාස දෙකමාරක් වෙනවලු මේක ඉල්ලලා. එතකොට ආරක්ෂක ලේකම් පොලිසිය ගැන නොසතුටෙන් කියලා අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. කොට්ටාස බාර පොලිස් අධිකාරීවරුන්ට වැඩබරන පොලිස්පතිවරයා හරහා මීට මාස දෙකමාරකට කලින් තමයි ආරක්ෂක ලේකම්වරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ආරක්ෂක ලේකම්වරයා මේ ගැන ඉල්ලීමක් කරන්නේ. ඔදිනේ දැන් ඒ වෙලාවෙත් දැන් මේ නාකොටික් එකේ ඉන්නේ නැත්තේ නිලධාරින්නේ දැන් ඔය අතන ගාන නිලධාරින්නේ. ඔව්. ඒක වාර්තා දීමේදී ප්‍රමාද කිරීමක් කියන්නේ පුදුම සහගත දෙයක් නෙවෙයි. ඔව්. එතකොට ආරක්ෂක ලේකම්වරයා කියනවා පසුගිය අප්‍රේල් 5 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශ විසින් නිකුත් කළ ලිපියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මාස දෙකමාරක කාලයක් ගන්නේ නම් වැරදිකරුවන් නීති ඉදිරියට ගියන්නේ කෙසේදයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි ඇඳිරි නීති ඉතා තදින් ක්‍රියාත්මක වූ දිනවල 10වලේ වගේම රාත්‍රී කාලෙත් ඇතැම් පොලිස් ස්ථානවල ආරක්ෂා වැටතේ මත්කොඩු ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටිනවා. ඒ වගේම උතුරේ එක්තරා පොලිස් නිලධාරිවරයෙක් විශාල මුදලක් මේ ඔස්සේ පහුගිය කාලේ උපයාගෙන තියෙන බවත් සඳහන් කරනවා. ඔහුගේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය අද මෞබිම් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ මද්ද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියාන්විත මෙහෙවා ඊට ගොදුරුවන් යහමකට ගන්න පීවර ගන්නවා දරුවන් බිලි ගන්න බලාගෙන ඉන්න මිනිමෝරුන් අප නීති ඉදිරියට ගෙන ආ යුතුයි නිල ඇඳුම් ලාගෙන සිටින දුෂ්ටයන්ද අල්ලාගෙන සිටිය යුතුයි ආරක්ෂක ලේකම්වරයා නිට්ටම වේදී කියා සිටින්නේ. ඔහු කියනවා නීති විරෝධී වැඩ සිදුවන පළාත්වල ඉහළ පොලිස් නිලධාරීන් ලැජ්ජ වෙන්න ඕනේ කියලා. කඩුවෙල ගොටුකොල විකුණන අම්මගෙන රුපියල් 5000ක් කප්පම් ගන්නවලු. අපරාධකරුවෙකුගේ ගෝලයක් වගුරු බිමක් ගොඩ කරනවා. ගල් කිස්ස පානුද වෙරළට යන්න බෑ.
අදින් පස්සේ රාජකාරිය හරියටම කරන්න කියලා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයා පොලිසියේ නිලධාරීන්ට ඒ කියන්නේ තරු තියෙන නිලධාරීන්ට තරු පෙන්න සහ තරු පෙන්නලා කතා කළා මේවා එහෙමම ක්‍රියාත්මක වෙයි. මොකද දැන් මේ ඔය පොලිසියේ කාර්යන රදිනුසල අපි දැක්ක වැඩ බලන පොලිස්පතිවරයෙක් දැන් ඉන්නේ. ඊට පස්සේ කලින් හිටියේ යහපාලන අනුමගේ පත්කිරු පොලිස්පතිවරයෙක් සාධන කොමිෂන් සභාවෙන් පත්කිරු පොලිස්පතිවරයා. ඉතින් මේ පොලිස්පතිවරයා කාර්යභාරය කුමක්ද කියන කාරණේ අපිට දැන් මතුවෙනවා. හරියට කරලා තියෙනවද කාරණා? මොකද පොලිසියට තියෙන විශාල වගකීමක් ප්‍රදේශයේ ආරක්ෂාව මේ තහවුරු කරන්න. ඉතින් හැමතැනම මේ කප්පම් ගැනීම වර්ධනය වෙලා තියෙනවා නම් ඒකට වකියාරුන් ප්‍රදේශයේ පොලිසිය මොකද කප්පම් ගන්න එක නවත්තන්න බෑ අපිට සාමාන්‍ය ජනතාවට. ඉතින් පොලිසිය මැදිහත් වෙන්න ඕනේ. ඉතින් පොලිසියේ කරාජකාරී පසුගිය කාලේ තු හරියට උනාද කියන කාරණේ දැන් බරපතල ආකාරයෙන් ප්‍රශ්න කරනවා මෙවැනි සිදුවීම් හරහා. අපි විරාමයක් ලබමු. අපිට ඕනම් ප්‍රසආපිරුලක් හදාගන්න පුළුවන් ඉක්මන් කොටවේ නෙවෙයි ඉක්මන් පැටලෙයි කියලා පොඩි වෙලාවක් ඇතුළත ගොඩක් ප්‍රවෘත්ති ගන්න ගියන් පස්සේ ඉක්මන් පැටලෙන්නත් ඉඩ තියෙනවා කොහොමුණත් අද දිනමින ප්‍රධාන සිරස් සැලවන්නේ කොවිඩ් වලින් වැටුණු ව්‍යාපාර ගොඩනගන්න පොලිස් සහන ණය යෝජනා ක්‍රමය අද ආරම්භයි පොලිසියට 4යි කෝටි 18000ක් වෙන් කරයි කියලා කියනවා ඊළඟට හිඟහා පැහැරහල බදුගෙවන්න මාස 24ක සහන කාලයක් රජය තීරණය කරයි කියලා සඳහන් කර සිටිනවා ඒ වගේම අපිට මෞබිම් පුවත්පතට යන්න පුළුවන් මෞබිම් පුවත්පතේ කියනවා බැංකු ණය අය කිරීම යලි ආරම්භීමේන් රැකියා නියුක්තිකයෝ අමාරුවේ වැටෙති කියලා ශිරන් රණසිංහ මෞබිමට වාර්තා කර සිටින්නේ ඒ කියන්නේ මාස 3 සහන කාලේ ඉවරයි දැන් බැංකු ණය එහෙම අය කරන්න පටන් අරගෙන තියෙනවා හැබැයි රජ සේවකයන්ගේ පඩි කපලා ඕටි නැ එහෙම නම් ණය ගවා ගන්න අමාරුයි කියලායි මෞබිම් මේ පිටුවේ සඳහන් කර සිටින්නේ මේ පුවතත් එක්කම ඊළඟට අපි කැමති අරුණ පුවත්පතට අවධානය යොමු කරන අරුණ පුවත්පත කියන කාරණයක් තමයි කොවිඩ් කාලේ ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අපකීර්තියට පත් කරලා ඔන්න පටන් අරගෙන ආයි නයනතරංග ගමගේ වාර්තා කරනවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් බැචලරිස්ට් ඊයේ කනස්සල්ලෙන් කතා කරන්න පටන් ගත්තා මොනවද මේ ඇය කියන්නේ ඇය කියනවා පහුගිය කාලේ කොවිඩ් කාලේ ලංකාවේ සහ ඉන්දියාවේ තත්ත්වය කනගාටුදායකයි මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු සිද්ධ වුණා කියලා හැබැයි අපේ රටේ ජනතාව මේක ඇත්ත කතාව දන්නවා මේ අතරේ මෞබිම 7 වෙනි පිටුවේ අද ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කරන ප්‍රකාශය අවධානයට ලක් කරන්න කැමති ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුව කියන කාරණාව ඉතා වැදගත් මොකද මේ බැචලරිස්ට්ගේ මේ කතාවත් එක්කම ඒ අනුව බලන්න මේ පෙරළ බලන්නේ මෞබිම 7 වෙනි පිටුව හත්වෙනි පිටුවේදී සඳහන් කරනවා අන්තවාදී පිරිසකගේ ක්‍රියාකලාපේ නිසා මොකද අද සිද්ධ වෙලා තියෙන්නේ සාම්ප්‍රදායිකව සිංහල ජනතාව සමග එකට ජීවත් වූ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙලා සාම්ප්‍රදායිකව මුස්ලිම් සහ සිංහල ජනතාව ඉතාම සහයෝගයෙන් සහජීවනයෙන් ජීවත් වුණා රාජකීය පඬිත ගලකොඩත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරන්නේ මේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාපේ නිසා සහජීවනයෙන් ජීවත් වෙච්ච සිංහල සහ මුස්ලිම් ජනතාවට දැඩි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා මෙතින් අපි දැක දැන් කොවිඩ් කාලේදී හැමෝම ශ්‍රී ලංකාවේ විදිහට කාරණයට මුහුණ දුන්නා රජය සමාජ යලි ගොඩ ගන්න උත්සාහ කරා ඒක සාර්ථක වුණා එතකොට එතෙන්දි ප්‍රශ්නයක් වුණ නැහැ එතෙන්දි අර එක ප්‍රශ්නයක් වුණේ ඒක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍යවරුන්ගේ උපදේශනුව තමයි මෘතදේහ පිළිසීම ලක් කරේ ඒ කියන්නේ ආදාන කටයුතු සිදු කරේ නමුත් දැන් මේ මිෂෙල් බෙසලෙත්ගේ කාරණේදී දැන් ඇය මේ ඇමරිකාවේ වෙච්ච දේවල් ගැන මොකක්ද කියන්නේ දැන් කොවිඩ් සමග ඇමරිකාවේ මොකද වුනේ අරාජික වුණා හැම නගරයකම ගහමරා ගත්තා තාමත් සුදු කළු බේදය ආරම්භ වෙලා තියෙන ගිනි අවිල්ලා තියෙන්නේ ගෝත්‍රික තත්ත්වරුම් පත් වෙලා තියෙන්නේ ලෝකෙ දියුණු රටේ කියන ඇමරිකාවේ නිව්යෝක් නගරයට මොකද වෙලා තියෙන්නේ දැන් මේවා ගැන මානව කවුන්සිලෙ කිසිම කතාවක් නැහැ නෝ කතා නොසිනා ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ නමුත් දැන් ලංකාවේ නොවෙච්ච කාරණයක් සම්බන්ධයෙන් මෙහෙම මතු කිරීම කරන්න යයි ඉතින් අපේ ලංකාවේ කවුරු හරි ගිහිල්ලා මොනවා හරි කොනක් දීලා ඇති මේ නැවතත් මේ මානවිකම් ගැන ප්‍රශ්න ඇති කරන්නේ. ඔව්. ඒ අතරේ අරුණ පුවත්පතම වාර්තා කරනවා ජාත්‍යන්තර ගිවිසුම් වලට එමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය ගන්න MCC ගිවිසුම් සමාලෝචන කමිටුව වාර්තා කර සිට ප්‍රකාශ කර සිටින බව අජිත් අලහකෝන් අද අරුණ පුවත්පතට වාර්තා කරනවා. ඒකට කාරණයක් තියෙනවා දැන් සිලොන් ටුඩේ පුවත්පතේ මේ ශිහාන් සේමසිං හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියලා තිනවා පාර්ලිමේන්තු විවාදයක් ආරම්භ කරනවා අභිනව පාර්ලිමේන්තුවේ MCC ගිවිසුම පාර්ලිමේන්තු ඉදිරිපත් කරන මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරලා දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පවත්වලා මත එතෙන්දි තවත් කරුණු හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඔව් ඒ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කර සිටියා විදේශ මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සමග ඇමරිකානු තානාපතිවරයා පැවතිච්ච සාකච්ඡාවකදී පවත්වපු සාකච්ඡාවකදී කොවිඩ් 19 මර්ධනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග හොඳයි ඊළඟට ලංකාවේ ස්වාධීනත්වයේ සෛරීත්‍ය වෙනුවෙන් ඇමරිකාව කැප වෙනවා කියලා නෑ ඒගොල්ලෝ නෑ අපේ සෛරීත්‍ය අපේ ස්වාධීනත්වය අපිට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝ ටිකක් පැත්තකට වෙලා හිටියනම් හොඳටම ඇති ඊළඟට අවධානය යොමු කරන්න කැමති අරුණ පුවත්පත සහ මෞබිම ගෙනෙන කාරණා කාරණාවක් පිළිබඳව ඒ තමයි අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා
वराये ग्रंट दुमकर अवल दुरदिग दिन एकुलाहट प्रमादगासु कोटी एकुलाहट गेवला कलन वीर सिंह वार्ताकर सिटिन्ने मेत एक्कम वार्ताकर सिटिन्ने कैमती दें मुखाद्दमे खताव एक अन्ने मे ग्रंट दुमकर तुन गिनल्ला दें सहन खाल्याक मेक गिनावट बागान तनाकने दें वत्त बद्दर दीला एसर दतनीवान सिद्धवेला तीयन्ने हेतु जयबहालुम पर्यांते इदमदि ईलंगट नगिनहिर पर्यांते पिलिबंद गटलुवक् तियेनवा नगिनहिर पर्यांते बान्न तमयि हिटिये नमुत् नगिनहिर पर्यांते संबंधयेन गिविसुमक् तिबुणा चीन इंडियाव जपाने सह श्री लंकाव अतर एतकोट मे गिविसुमत् एक्कम तमयि मे मे गिनापु दोंबकर बागन्न बेरि उने नगिनहिर पर्यांते विदेश रटकर विकिरीमे सूदानमक् पसुगे रजयट तिबुणु निसा दिनेन दिन मे ग्रंट सविकिरीम प्रमादुवन्ने ප්‍රමාදුවත් වත්මන් ජනාධිපතිවරයා දේශීය සම්පත් පිටරටට විකිණීම සිදු නොකරන බව පොරොන්දු වූ නිසා තමන් ඉතා සතුටටපත් වූ බවත් එහෙත් මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් වෘත්ති සමිති අවධාරණය කළ තිබෙනවා ග්‍රැන්ඩ් ත්‍රිත්ව සේවා සැපීම සිදු කළහොත් ඒ කියන්නේ මේ මේවයින් වැඩ ගන්න පටන් ගත්තොත් දිනකට රුපියල් මිලියන 14ක් රජයට ආදායම් වශයෙන් ලබා ගන්න පුළුවන් බව වෘත්ති සමිති සඳහන් කර සිටිනවා ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ වත්සන් කරන ද අවබෝධතා ගිවිසුමක් හේතුවෙන් ග්‍රැන්ඩ් දොඹකර ගොඩබෑම සිදු කළ නොහැකි බව වරාය අධිකාරියේ පැවසුවත් එම අවබෝධතා ගිවිසුම පිටු තුනකින් සමන්විත ආරම්භක සහ අවසාන දිනයක් නොමැත ලියවිල්ලක් බවත් එහි බලංගු භාවයේ මාස 3ක් ලෙස සටහන්ව තිබෙන බවත් වෘත්ති සමිති එකමුතුව සඳහන් කර තිබෙනවා ඊළඟට මෞබිම් පුවත්පතක් මේ කාරණාවට අදාළව පුවත ඉස්සරහට ගෙනියනවා බරයි සිර වූ ග්‍රැන්ඩ් දොඹකර පාඩුව රජය ගෙවිය යුතුයි කියලා වාර්තා කර සිටින්නේ අනුරාධා හේරත් මෞබිම් පුවත්පතට සමස්ත ලංකා බරයි පොදු සේවක සංගමය මෙහෙම කියා සිටින්නේ කොළඹ බරයි නැගිනිහිර බහාලු පරයන්තියට ඉකුත් 20 වෙනිදා රැගෙන ආ ග්‍රැන්ඩ් දොඹකර ගොඩබෑම ප්‍රමාද වීම හේතුවෙන් අද වෙන විට සිදු විය ඇති පාඩුව රුපියල් ලක්ෂ 560ක් බවත් එම පාඩුව රජය විසින් පිය යුතු බවත් සමස්ත ලංකා බරයි පොදු සේවක සංගමය සඳහන් කර තිබෙනවා ඊළඟට දැන් වරාය සේවකව අද ඉඳන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා තිබෙනවා. ඇයි මෙහිම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන්නේ? මෞබිම් පුවත්පත කියනවා කොළඹ වරාය ග්‍රැන්ඩ් දොඹකර ක්‍රියාක්‍රීම නවතා දැමීමට ඉරිහිවයි අකුරට වැඩ කරන්නේ. කොළඹ වරාය නැගිනහිර බහලු පරයන්තිය වෙත රැගෙන ග්‍රැන්ඩ් දොඹකර ඊයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් සිටියේදී ඊයේ ඉඳලා වැඩ පටන් ගන්න තිබුණේ. හැබැයි අදිසි හස්සයක මෙහෙවීමෙන් එම කාර්යය නවතා දමා ඇති නිසා ඊට එරෙහිව අද සිට වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව කොළඹ වරාය නැගිනහිර පරයන්ත සුරකීමේ වෘත්ති සමිතිය එකමුතුව පවසනවා. පසුගිය යහපාලන ආණ්ඩුව ඉන්දියාව ජපානය සහ එකතු කර ගිවිසුම නිසා නැගිනහිර පරයන්තය අපට අහිමිවීමේ අවදානමක් තිබුණා. නමුත් දැන් ජපානයේ මේ කිවිසුමෙන් ඉවත් වී තිබෙනවා. දැන් මේ පිටුපස ඉන්දියාව සමග සිටින්නේ බහුජාතික සමාගමක්. අපි ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලන්නේ නැගිනහිර පරයන්තය පිළිබඳව ඍජු තීරණයක් ගන්න කියලා සඳහන් කර සිටිනවා. පොදු අගමැති මහින්ද රාජපක්ෂ කිව්ව මේ නැගිනහිර පරයන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තියෙන අයිතියට කිසිදු බලපෑමක් කරන්නේ නැහැ කියලා. ඔව්. සහතිකයේ වැදගත්. ඉතින් අපි දැක්කා දිනුච දිනකට කොච්චර ආදායමක් එනවද කියලා. ඒ නිසා දැන් අපි දේශීය සම්පත් සුරකින දේශීය ආර්ථිකයක් නන්වන රාජ්‍යයක් විදියට මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අවධානය අදම මේ සම්බන්ධයෙන් යොමු වෙලා මේ කාර්ය විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද සිංගප්පූරුව ඇයි හම්බන්තොට ගිවිසුම හදන හම්බන්තොට වරාය හදන එක පරක්කු කළේ කියලා අපි දන්නවා. ඒ වගේම තමයි එහෙමනම් මේ මේ පිටිපස්සේ ඇයි ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මේ පරයන්ති වැඩ කටයුතු ආරම්භ කළොත් එහෙනම් මේ දුඹකර තුනේ වැඩගත්තුත් ඉන්දියාවට මොකද වෙන්නේ? අපි දේශපාලන වේදිකාවේ වාර්තා වෙන කාරණාවලට අපදාන යොමු කරන්න කැමති අද මෞබිම් පුවත්පත කියනවා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 8 දිනක් සමග දහසක් පොහොට්ටුවට එක්වෙති දිනින් දින එක්සත් ජාතික පක්ෂයේ පිරිස් අපවට ආයකතු වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් මේ අතර ඉන්නවා කියලා මෞබිමයි වාර්තා කර සිටින්නේ අද දවසේදී දේශපාලන වේදිකාව මේ මතුවන අදහස්වලදී ඊළඟට මෞබිමින් අවධානය යොමු කරන්න කැමති ඊනියා යහපාලනය පස් වසරක් පුරා කිසිදු සංවර්ධනයක් කළේ නැහැ කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා ජාතියට ආගමට එරෙහිව අපි කිසි විටක යුද්ධයක් කළේ නැහැ කියලා ඔහු අවධාරණය කරනවා ජනාධිපතිවරයා ගන්න තීරණ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සත්භාවයෙන් ක්‍රියාත්මක කළ යුතුයි ඒ කියන්නේ කකුල් මාට්ටු කරන්න බෑ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තිබුවේ නැහැ රටට අවසි පාර්ශ්වයේ තීරීමේ වගකීම ඔබ සතුයි මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තිබුවේ නැහැ කියලා කියද්දි ඒ පිටුවේම වාර්තා කරනවා රවුෆ් හකීම් ඊටපුව අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් බැඳුම් කරේ ගැන සෙව් කෝප් කමිටුවට අනවශ්‍ය බලපෑම් කළා
ඒක නිසා තමයිලු මේ ෆුට්නෝට් කල්ලි පවා හැදුනේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ එදා හැසිරුණු ආකාරය කනගාටුදායකයි දැන් තමයි මේවා කියන්නේ ඊට කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට ඔවා කියන්නේ ඔව් මේ ඔක්කොම එකට ලුණු කාපු දවිය එතකොට මෞබිම් පුවත්පත වාර්තා කරන ඊළඟ කාරණාව තමයි MCC ගිවිසුම අහෝසි කරනවද නැද්ද මැතිවරණයට පෙර පුළුවන් නම් කියන්න කියලා අභියෝගය කරන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහත්මයා එතකොට මේකට පිළිතුරු දෙනවා අනිත් පැත්තෙන් MCC ගිවිසුම පිළිබඳව MCC ගැන විපක්ෂය කියන්නේ බොරු මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලේ තමයි මේ MCC ගිවිසුමේ මූලික කටයුතු ආරම්භ වුණේ කියලා දේශපාලන මතයක් ආවා MCC වලට අයදුම් කරන්නේ ඇමරිකාව මුලින්ම කිව්වේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවටයි පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා හේමන්ත ලියනපත්‍රණේ වාර්තා කර සිටින්නේ කොහොමනත් සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ MCC ගිවිසුම ඉරා විසිකරනවා කියලා අපේ මැති ඇමතිවරුන්ට බඩ මිස සැප ගන්න බැහැ කියලා සඳහන් කර සිටින්නේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අර මේ අධීර දෙකක් අත්සන් කරයි කියන කාරණේ ගැන මොකුත් කියන්නේ නැහැ නේද නැහැ ඒ කාලේ තුමා ඉන්නේ නැතුව ඇති කොහොම හරි ඉන්නේ නැතුව ඇති කියලා කිව්වේ අවදියෙන් ඉන්නේ නැතුව ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පිළිබඳව එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් මැතිවරණයේ දක්වන අදහස් තියෙනවා රුපියල් 20000ක් දෙන්න නොහැකි බව සජිත් වගේ ලදරුවෙකුට තේරෙන්නේ නැහැ කියලා සඳහන් කර සිටිනවා මේ අවස්ථාවේදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කොළොන්නාව සංවිධායක ජිනසිරි දඩල්ලගේ මොහු හිටපු පරිපාලන නිලධාරියෙක් SLS ඔෆිසර් කෙනෙක් ඔහු සඳහන් කරනවා රුපියල් 20000ක් දෙන්න පුළුවන් කියන එක කවුරුවත් ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියන එක සියලු දෙනා දන්න බව දේශපාලන වේදිකාවේ අදහස් තව බොහොමයක් තියෙනවා ඒවට යනවාද එහෙම නැත්නම් අපි මුල් පිටුවල වාර්තා කරන පුවත් කිහිපයක් අවධානය යොමු කරන්න කැමති ඒ තමයි අද මෞබිම පුවත්පත්‍ර ගියොත් මෞබිම පුවත්පතේ ඉතිරි ප්‍රධාන සිරස්වල වලට අපි අවධානය යොමු කරමු මෞබිම පුවත්පත සඳහන් කරනවා කාරණා කිහිපයක් ඒ අනුව මෞබිම පුවත්පත එල්එන්ජී බලාගාරය අමාත්‍යංශ ලේකම්ගාව හිර වෙලා කියලා කියනවා ස්වාභාවික ගෑස් ඉන්ධන එහෙම නැත්නම් ස්වාභාවික වායු වලින් බල ශක්තිය නිපදවීමේ යෝජනාව එන්ජීඕ බලාගාරය පිළිබඳ යෝජනාව අමාත්‍යංශ ලේකම් ළඟ හිර වෙලා ඊට පස්සේ හිටපු කාලයක් තිස්සේ හිර වෙලා ඊළඟට හිටපු රාජ්‍ය අමතුරුන් පහක් තාමත් වාහන බාර දීලා නැහැ මැකෝ කියනවා වහාම අතන කොට ගන්න හතරයි දැන් එකෙක් වැඩි වෙලා එක්කෙනෙක් වැඩි වෙලා තියෙනවා හිටපු රාජ්‍ය අමතුරු ඒ කියන්නේ දැන් රාජ්‍ය අමතුරු කියලා කට්ටියක් නැහැ වාහන පහක් තියෙනවලු අනිත් එක වැරදිලා හරි අහුනොත් සීට් එකක් නැති වෙන්න පුළුවන් ආසනයක් නැති වෙන්න පුළුවන් අපි කැමති මේයාගේ නම් මොනවද කියලා දැනගන්න මොකද නැති වෙන්න කලින් එතකොට ඡන්ද මනාප දාන්න කලින් අපේ අයට පුළුවන් අපිට මේයාගේ නම් දැනගත්තන් පස්සේ සීට් එක අහිමි කරන්න තැපැල් ඡන්දයට දින නියම වෙයි කියලා වාර්තා කරනවා ඒ අතරේ ඡන්දය ගණන් කිරීම 6 වෙනිදා තමයි පටන් ගන්න කියලා 6 වෙනිදා හවස 4 වෙද්දි මුල්ම ප්‍රතිඵලය කියන්න පුළුවන් ඊළඟට එදා රෑ 10 විතර වෙද්දි කවුද ආණ්ඩුව පිහිටුවන්නේ කියලා කියන්න පුළුවන් කියලායි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමයි ඡන්ද ගණන් කරන්නේ. ඔව් 6 වෙනි දුවේ 8ට පටන් ගන්නවා. ඊටත් කලින් වගේ පටන් ගන්නවා. කොහොමුණත් පහ ඡන්ද තියෙනවා. 6 ඡන්ද ගණන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවසේ වි මනාප ගණන් කරන්න. ඉහළ හරි අමාරුයි කට්ටිය උතෝර ඉන්නේ නේද? ඉන්නේ. එතකොට මේ පාර ඡන්දය දවස් කීපයක් බලන් ඉන්න වෙනවා ප්‍රතිඵල ගන්න. කොහොමුණත් 1947 ඡන්දේ දවස් 19ක් තිබුණලු. ඒකත් එක බැලුවාම මේක හොඳයි. ඒ නිසා මේ වේගෙම්ම ලෝකේ කරකේවි. බෝසත් කුල ඇතෙක් මිය ගිහිල්ලා අරුණ මෞබෙන් පුවත් දෙකම මේක වාර්තා කර තිබුණා. දලදා වඩාමන්න පින් තිබූ මිල්ලංගොඩ පොඩි රාජා ජයන්ති දයෙන් සමුගනි දිහිවල සත්වෝද්‍යානයේ වෙන්දේසියකින් මිලට අරගෙන තියෙන රුපියල් 5500කට ඒ වෙනකොට අවුරුදු 4යි මිල්ලංගොඩ පරපුරේ සිට අවසන් ඇතා තමයි මේ 2017 දී රන්දෝලි පෙරහැරේ සදාතුක කරඬුව වැඩමෙව්වෙත් මේ ඇතා සංවේගදායි පුතක් දැන් අපිට ඓතිහාසික ඉතිරුවන්නේ නැදුම්ගමේ රාජා විචාරය බුදු රාජා පරපුරම දැන් ක්‍රමක්‍රමෙන් අභාවයට යනවා ඔව් ඇත් පරපුරකට වෙන දේ කොහොමද අපි විදේශ පුවත්වලට අවධානය යොමු කරමු TikTok ඉන්දියාව TikTok තහනම් කරයි කියලා වාර්තා කර සිටිනවා. ඇයි ඉන්දියාව මෙහෙම TikTok තහනම් කරන්නේ? ඉන්දියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ දුරකථන යෙදවුම්, ඒ කියන්නේ මේ ඇප් එක නිසා සිය පුරවැසියන් පිළිබඳ තොරතුරු අනවසරයෙන් 3 වෙනි පාර්ශවයක් අතට පත් වන බවට තොරතුරු සහ පැමිණිලි රැසක් ලැබී තිබෙනවාලු. ඉන්දියාවේ පමණක් මේ යෙදුම් භාවිත කරන පිරිස කෝටි 12යි. ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ ජනප්‍රියයි. එහෙයින් මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමක් කළ යුතුව ඇතැයි ඇමරිකානු සෙනෙට් සභිකයන් කිහිප දෙනෙකු පවා ඇමරිකානු ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා.
මේක පහුගිය කොරෝනා කාලේ තමයි වර්ධනය වෙන්නේ මේ ඇප් එක ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා ගෙදර ලොක්ඩවුන් වල ඉඳපු බොහෝ දෙනෙක් මේ TikTok ඇප් එකෙන් බොහෝ දේවල් කරන්න පටන් ගත්තා හැබැයි රජය ඔන්න ලේසි නෑ තමන්ගේ තොරතුරු දන්නේ නැති තුන්වෙනි පාර්ශවයකට යනවා ඒක තමයි ඉන්දියාව මේක තහනම් කරන්නේ තවත් චීන ඇප් 58කට තිත කියලා වාර්තා කර සිටිනවා ඒ අතරේ අපි කාටුන් බලන්න කලින් අද දිනමින පුවත්පත විශේෂාංග ලිපියක් වෙනත සාකච්ඡාවක් පළ කරනවා తాවකාලිකව පත් වුණ ආණ්ඩුව වලට රට විකුණන්න බෑ කියලා මහාචාර්ය ටී ලලිත සිරිගුණරුවන් ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්යතුමා කොළඹ විශ්වවිද්‍යාලේ ඔහු තමයි අර MCC ගේ විසුම් පිළිබඳව සොයා බලන්න පත් කරපු විද්වත් කමිටුවේ සභාපතිවරයා අප ගයක් හදන්න බැංකු ණයක් ගනිද්දී ඒ ලැබෙන්නේ අධියට කීපයක් ඔස්සේ ණය ආපසු නොගෙවුවොත් ගේ උගස් වෙනවා මේ ප්‍රධානීට අදාළව බැලුවොත් ඒ කියන්නේ MCC එකට අදාළව බැලුවොත් ඒ කොන්දේසි මොනවද ණය සැසඳීම වෙන්නේ කොහොමද වගේ කාරණා වෙනත් ඒවට වඩා වෙනස් බවේ පේන්නේ මෙතනදී gedara yatura illana tattwayak තමයි තියෙන්නේ මෙතනදී gedara yatura illana tattwayak තියෙන්නේ ඒක සරල නැහෙනි මේ කොන්දේසි බරපතලයි රටේ නීතිය ආපස්සට රිංගවනවා මෙන්නත ආපස්සට අද්දනවා වෙන කිසි අවස්ථාවක වෙන තත්වයක් දකින්නට නැහැ එතකොට අවසාන වශයෙන් සංවාදයේ මෙහෙම ධම්මික සෙනවිරත්න අහනවා එහෙමනම් මෙහෙම වෙලාවක මහජනතාව වශයෙන් මොකද්ද කරන්න ඕනේ කියන්නේ ඔබ මම මොකද කරන්න ඕනේ මහජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි රටේ සම්පත් උරුමය අවුරුදු 4ක් 5කට බලයට පත් වුණ ආණ්ඩුව වලට මෙහෙම සින්නක් කරව පිටරටවල වලට විකුණන්න තියෙන්නේ මොන වගේ අයිතියක්ද ඔවුන් මේවායි తాවකාලික බාරකරුවන් පමණයි මීට අවුරුදු 2500කට විතර කලින් අලිඛිත ආණ්ඩු ක්‍රම වැස්සාවක් කියුනේ මහරජ ඔබ මේ භූමියේ බාරකරුවා පමණයි අයිතිකාරය නොවේ කියලා ඒ නිසා අපේ ගෙදර දොරේ යතුර අපේ අති නැතිතත් අපේ අතේ නැති තත්වයක් ඇති කරන්න මෙහෙම අවස්ථාවක ජනතාව කටයුතු කරන එකක් නෑ ඒ කියන්නේ ඔබේ ගෙදර දොරේ යතුර පිටරට මිනිස්සෙක්ට අල්ලපු ගෙදර මිනිස්සෙක්ට දෙනවද ඒක තීරණය කරන්න ඕනේ ඒ නිසායි MCC ගිවිසුම් පිළිබඳ මේ සංවාදය වැදගත් වෙන්නේ අපි සූදානම් කාටුන් බලන්න විදුරගේ දවසේ පද හතරෙන් පටන් ගනිමු මෞබිමට වාර්තා කරන්නේ මෞබිමට ලියන්නේ වැට ළඟ එන වැට ළඟ එදා පෙම්බස් දොටමින් උන්නා කැටගෙන ප්‍රසන්නත් පුලස් 300ට පැන්නා වැට දෙයි අද මෛත්‍රී පසුපස පන්නා හෙට මගුලකට සැරසේවිද මේ දෙන්නා දේශපාලනයේදී සදාකාලික මිතුර සතුරු නෑලුනේ නේ මෞවිම් පුවත්පතර MD වීරත්ගේ මරිසිපාල ලංකාවට ණය දෙන ඉන්දියාව බලාගෙන ඉන්නවලු කියනකොට කියනවා මරිසිපාලගේ අම්මා හරි ඉතින් අපි බලාගෙන ඉන්නේ කොහෙන්ද ගන්න කියලා හසන්ත විජේනායක අරුණට අඳින කාටූන් එක හැටියට මෙතෙක් අපි හිතුවේ හැමදේදීම කප් ගහන්නේ දේශපාලනඥයෝ කියලානේ නෑ පාතාලය තමයි කප් ගහලා තියෙන්නේ ඔවුන් තමයි ඉස්සරහා ඉන්නේ එක අතක පිස්තෝලේ අනිත් අතේ දරා ගන්න බැරි සල්ලි මල්ල එතකොට දෙවනි තැන දිලලා තියෙන්නේ දෙවනි තැන දිලලා තියෙන්නේ නිලධාරීන් ඔවුන් අතේ පෑන තියෙනවා අනිත් අතේ ලොකු සල්ලි මල්ලක් තියෙනවා නිලධාරීන් තමයි දේශපාලනඥයන්ටත් වඩා ජඩ කියන කාරණාව අපිට හොඳයි මේක කතා බහ කරන්න මාතෘකාව බවට පත් කරගන්න දේශපාලනඥයෝ හිම් බැලුවම ඊට වඩා හොඳයි ඒගොල්ලෝ අහිංසකයි හිම් බැලුවම දැන් නිලධාරී ඒ කණ්ඩායමට අලුතින් එකතුණු අය තමයි මේ නාකොටික් එකේ සමහරු ඔව් පංකජ රුවින්ගේ සරදම් ලංකාදීප වත්පතේ තියෙනවා නාකොටික් එකේ කෝටිපතියොත් ඉන්නවලු සෑර් අපරාධේ මන් දේශපාලනය තෝරගත්තා රංචගුඩ ළමයා කියලා කියන්නේ මාතර යුගයේ හිටපු කිවිඳියක් අනේ සුසානෝ මම ගෙදර යනකොට බල්ලොත් නොකන වැරවලට වැලවරක ආදී විදියට කවි ලිව්වේ ඇය මේ ඇගේ අලුත් වර්ෂන් එක අරුණ පුවත්පතට රංචගුඩ ළමයාගේ කවිය ලියවෙන්නේ ගෝඨාභය තමයි කොරෝනා පැතිරුවේ 103 ටිලින් ටිලින් ඇත පවසා කවුරුත් නොදන්නා රහසක් හෙලි කරපු විප්ලවීය ආචාර්ය එතුමාට ඔන්න ගෝඨාභය තමයි කොරෝනා පැතිරෙව්වේ ඒ හඳුනා ගැනීම වෙනුවෙන් විප්ලවීය ආචාර්ය පළ කරන්න ඕන කියලායි කටකහන රංචගොඩ ළමයා කියන්නේ මේ වැනි නිර්භීත මහ ලේනෙක් ඉන්න පක්ෂයක් තිබීමත් වාසනාවක් ඒ ගැන කල්පනා කරලා එන ඡන්දෙන් 203ක්වත් ජනවරම් දෙමු කටකහනවට කියන්නේ එහෙමයි මේ වගේ මහලේන කියලා කිව්ව මහලේකම්වරේ ඉන්න පක්ෂයක් තියෙන එකත් වාසනාවක් ඒක නිසා කල්පනා කළා 203ක්වත් දෙමු කියලායි කියන්නේ ටින්ටින් කියවම නමරත් පොඩ්ඩක් සම්බන්ධ වෙනවා සෙල්ලන්ද කොල්ලෝ කාටුනේ අරුණ පුවත්පතට සුමතිපාල ජෝතිපාල ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත 118ක් ඡන්ද ඉල්ලනවලු මේ දෙපසක් වෙනවා ඉතින් අපි ඡන්දේ දෙමු ජනතාවට සේවය කරන හොරෙකුට කියලා කියනවා ඒ කියන්නේ අපිට ඊළඟ ඡන්දෙදී ඡන්දෙ දෙන්න වෙන්නේ ජනතාවට සේවය කරන හොරෙකුටද ප්‍රශ්නේ ඒකයි උත්තරේ තියෙන්නේ ඔබ සහ මා ළඟ අපි අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල වාර්තා කිරීමෙන් නික්මෙනවා
අලුත් මාසයක් ආරම්භ වුණා අවුරුද්දේ ඉතිරි භාගය හැමම තියෙනවා අපි වැඩ කරමු අපි නැවත හෙට මුණ ගැහෙමු ඔබට සුබ දවසක් ආයුබෝවන්.